අපි දන්නවනේ රන්ජන් රාමනායක මහත්තයා දුරගතන හඬපට හඬපට එළියට සලුපට අහසට ඒ හඬපටේ අර විනිශ්චකාරතුමියක් එක්ක රංගන රැඟිල්ල විනිශ්චකාරතුමියත් එක්ක කතා කරන්නේ දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාගේ නඩු තීන්දුව ගැන කොහොම හරි යවන්න ඕන මැඩම් කොහොම හරි යවන්න ඕන මැඩම් කියනවා මට උසස් වීම හදලා දෙන්න හරි මැඩම් මං ජනාධිපතිතුමා හම්බෙලා වැඩේ කරලා දෙන්න ඔන්න සුවාදීන අධිකරණයේ හඬපට ඔය එළියට ආපු ටිකයි ඔය එළියට ආපු හඬපට වලින් ටිකයි තව කොයි නඩුකාරයට කොයි කොයි විදියට කොමල පෑවද කියලා අපි දන්නේ නැහැ පළමුවෙම වැඩි වැඩිච්ච දුමින්ද සිල්වා රංජන රාමනායක මහත්තයාගේ සුවිශේෂ ඉල්ලීම ප්‍රකාරව එළුම් ගහට යනවා ඔන්න තීන්දු ඔය දානමයනි සංශෝධනයේ සුවාදීන කරපු අධිකරණය ඕක තමයි සුවාදීන අධිකරණය මම මගේ කතාවෙදි කිව්වා රංජන රාමනායක විනිශ්චකාරවරියකට කතා කරලා දුමින්ද සිල්වා ඒ හිටපු මන්ත්‍රීතුමාව මරණ දඬුවම දීම සඳහා තීන්දුව ගත්තා කියලා. එතන හිටපු විනිශ්චකාරතුමියගේ නම පත්මිනි රණවක. ත්‍රී පුද්ගල උසාවියක් තිබ්බේ. සභාපතිවරයා තීන්දුව දුන්නා දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස් කරලා. එතකොට තව දෙන්නයි ඉන්නේ. දෙන්නගෙන් එක්කෙනෙක් තමයි පත්මිනි රණවක. පත්මිනි රණවකව නැව්වේ කොහොමද කියන එක තමයි හඬපටෙන් එළියට ආවේ. ඒ නිසා පත්මිනි රණවකව නවපු විදිය තමයි හඬපටෙන් එළියට ආවේ. හරිද? ඒ නිසා මේ රටේ අධිකරණය විනිශ්චයකාරය දෙන තීන්දුව වලට ඕන විදියට බලපෑම් කරලා. ඇයි ශානි අභයසේකරට කතා කරේ නැද්ද? නිසාන්ත නිසාන්තට කතා කරේ නැද්ද? ඒව කතා කරලා නඩු තීන්දුවට බලපෑම් කරේ නැද්ද? ඇයි ශානි ශානි කියන්නේ? ශානි කියනවා මට විනාඩියක් දෙන්න මුලසාරුණ මන්ත්‍රීතුමනේ. ශානි කියනවා මන්ත්‍රීතුමා දැන් වැඩේ හරි කතා කරින්න එපා. දැන් වැඩේ හරි මං ගෙදර ඇවිල්ලා හත්ති මුත්ති බලන් හොදන්නම් කියලා කියනවා. ඒ විදියට අපි කිසිම දවසක කිසිම අධිකරණ විනිශ්චයකාරවරයෙකුට දුරකථනයෙන් හෝ වෙනම හෝ කතා පවත්වලා නැහැ. යම් කිසි මේ සභාවේ ඉන්න මන්ත්‍රීවරයෙක් අධිකරණ ක්‍රියාදාමයට ඒ විදිහට බලපෑම් කිරීම හරිද? නඩු තීන්දුව තමන්ට ඕන නඩු තීන්දුව ගන්න බලපෑම් කරන එක හරිද? ශානි මොකද්ද කියන්නේ? සර් දැන් ඔක්කොම හරි. දැන් කටවත් අරින්න එපා. මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ටෙලිෆෝන් එක අරන් දෙනවා අර විනිශ්චයකාරතුමියට කතා කරන්න. උසස් වීම ගැන. ප්‍රොමෝෂන් එක ගැන. එතකොට මෙහෙම කරලා දැන් මෙතන සුදන වෙන්න. දැන් එතන සුදන වෙන්න. පිරිමිගණිකාව වෙනවා සුදන වෙන්න. පිරිමිගණිකාව. ඔව්. සුදන වෙන්න. අපි ලැජ්ජයි. ඔව්. ලැජ්ජයි. ඔව්. අධිකරණ තීන්දුවට ඇඟිලි ගහලා එනවා. රාමනායක මන්ත්‍රීතුමා